දැන් සූදානම් වන්නේ ඒ විදිහට අපි පූජනීයත්වයෙන් සලකන බුදුරයන් වහන්සේ වදාරලා තියෙන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳ වටහා ගන්නට. පින්වතුනි, මීට වසර 2562කට පෙර අප බුදුරයන් වහන්සේ පිරිනුවම් පාවා දාලා, ඒ වගේම බුදුරන් වහන්සේ පිරිනුවන් පාවා දාලේ වසර 45ක් මුළුල්ලේ ලෝක සත්වයන්ට සසර දුකින් නිදහස් වෙන මඟ පෙන්වා දීමෙන්. පින්වතුනි, මේ ලෝකයට බුදු කෙනෙක් උපදින්නේ, මේ ලෝකේ බුදු කෙනෙක් පහළවන්නේ ජාති ජරා මරණ කියන මෙන්න මේ දුකින් ලෝක සත්වයන්ව එතර කරන මාර්ගය පෙන්වා දෙන්න. මේ ලෝක සත්වයන්ට තේරෙන විට මේ ජාති ජරා මරණ දුකක් බව, එයින් එතර වෙන්න මගක් හොයන තැනදී බුදු කෙනෙකුගේ දහමකින් පමණයි ඒ මඟ ඉස්මතු වෙන්නේ. බුදුරයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නට කලිනුත්, ඒ කියන්නේ බුදුරයන් වහන්සේ මනුස්ස ලෝකේ ඉපදෙන්නට කලින් මේ මනුස්ස ලෝකේ හිටපු නුවණැති මිනිස්සු, ඒ කියන්නේ මේ ජාති ජරා මරණ මෙන්න මේක දුකක් බව තේරුම් ගත්ත මිනිස්සු. දැන් අපි සියලු දෙනාම මේ මනුස්ස ජීවිතයේ ගත කරනවා. අපි හිතාගෙන ඉන්නේ නැවත මනුස්සත්වයක් කරාම යාවි කියලා. නමුත් පින්වතුනි, එහෙම දෙයක් නෙමේ සසර කියන්නේ. මේ සසර පැවැත්මේදී අපට කියන්න බෑ අපි කොයි තැනක කොතනක කොයි ආකාරයකට උපදීද කියලා. එතකොට මෙන්න මේ විදිහට අපි හරියට කල්පනා කරොත් අපේ සසර ගමන මනුස්ස ලෝකයක් ඔස්සේ විතරක් නෙමේ දුක්ඛිත දුගති ඔස්සේත් ගමන් කරනවා. මනුස්ස ලෝකයක් ලැබිච්ච අපටත් මේ ජරාවට වයසට යන ස්වභාවය, ඒ වගේ මරණය, ලෙඩ වෙන එක මෙන්න මේ කුරුම කරන් ඉන්නේ. එහෙමනම් මෙන්න මේකෙන් නිදහස් වෙන්න ඕන බව නුවණැති මිනිස්සු කල්පනා කරනවා. කල්පනා කරලා ඒ නුවණැති මිනිස්සු මේකෙන් එතර වෙන්න මගක් හොයනවා. ඒ සඳහා මූලිකවම කරන කාරණාව තමයි මේ බඹසර හැසිරෙන එක. ගිහිගේ නික්මිල බඹසර හැසිරෙන එක. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මෙන්න මෙවැනි සමාජයක. ඒ කියන්නේ විමුක්තියක් හොයන, බඹසර රකින, විමුක්ති මාර්ගය හොයන පරිසරයක තමයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව බුද්ධ වචනය තුළ හදාරලා ඇතිනම් මේ පින්වතුන්ට හම්බෙන්නට ඇති බුදුරජාණන් වහන්සේ සතර පෙර නිමිති දැකලා ගිහිගේ නික්මිලා ගිය තැනදී ආලාරකාරා මුද්දකරාපුත්ත වගේ විමුක්තිය හොයපු අය ළඟට ගියා. මොකද ඒ අයත් විමුක්තියක් හෙව්වා. හැබැයි ඒ අය විමුක්තියක් හෙව්වේ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා නෙමෙයි. දැන් අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා විතරයි විමුක්තියක් හොයන්නේ කියලා. නමුත් විමුක්තියක් හොයන්නේ බුදුරජාණන් වහන්සේගේ බණ අහපුවා විතරක් නෙවෙයි. වෙනස තියෙන්නේ විමුක්ති මාර්ගය හම්බෙන්නේ නැහැ. විමුක්තියක් හොයනවා, නිදහස් වීමක් හොයනවා, නමුත් සැබෑ මඟ හම්බ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයකින් තොරව උනත් යමෙක් විමුක්තියක් හොයනවා නුවණ තියන අය ඉන්නවනම් මෙන්න මේ පරිසරයක් තියෙන්නේ, මෙන්න මේ ස්වභාවයක් තියෙන්නේ මධ්‍යදේශය තුල. මෙන්න මේ මධ්‍යදේශය තුල මිනිස්සුන්ගේ ස්වභාවයක් තමයි නුවණ තියෙන මිනිස්සුන්ගේ ස්වභාවය විමුක්තියක් හොයන එක. ඒක බුදුරන් වහන්සේ ඨාන කියන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. බඹසර රකින අය අතර අග්‍රයි කියනවා මෙන්න මේ ජඹුද්දීපයේ මිනිසුන්. ඒකට හේතු වන්නේ ඒ සමාජයේ පසුබිම මෙන්න මේ විදිහට විමුක්ති කාමී මිනිසුන් බිහි කරන සමාජයක් තියෙන. ඉතින් බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් ආලාරකාරා මුද්දකරා පුත්තු වගේ අය ළඟට ගිහිල්ලා විමුක්තියක් හෙව්වා. එයාලා හිටියා විමුක්තියක් ලැබිච්ච බව හිතාගෙන රැවටිලා හිටියා. නමුත් බෝධිසත්වයන්ට තේරුණා මෙතන විමුක්තියක් නැති බව. බෝධිසත්වය අතහැරලා ගියා. අතහැරලා ගිහිල්ලා සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නත් තැනදිත් විමුක්තිය හොයපු ගොහෝ අය හිටියා. දැන් පංචවග්ගී භික්ෂූන් කියන්නේ විමුක්තියක් හොය පිරිසක්. නමුත් විමුක්තිය ලැබුණේ නැහැ.
ඒ වගේ මේ පින්වතුන් සමහරට අහලා ඇති තුන් බෑ ජටිලයන් නදී ගයා උරුවේල කාශ්‍යප කියලා නිවන් ලැබපු බව විමුක්තිය සාක්ෂාත් කළ බව විවිධ ක්‍රම අනුගමනය කරමින් රැවටිච්චයි හිටියා. මෙන්න මේ අයට ධර්මයේ දේශනා කරා. එයත් විමුක්තිය ලැබුවා. ඒ වගේම අපේ අග්‍ර ශ්‍රාවක දකුණසව් සාරිපුත් මහරහතන් වහන්සේ ගිහි කල උපතිස්ස පරිභාජක අවධියේ සිටියේදී විමුක්තිය හෙව්වා. හැබැයි විමුක්තිය හෙව්වේ සංජය කියන පරිභාජකයා. ඒ කියන්නේ සංජය තමයි ඒ කාලේ ප්‍රසිද්ධ විමුක්තිය කියලා දෙන කෙනෙක්. විමුක්ති මඟ කියලා දෙන කෙනෙක්. නමුත් විමුක්තිය ලබන්න බැරි වුණා. බුදුරණවහන්සේගේ ධර්මය අහලා තමයි විමුක්තිය ලැබුවේ. එහෙමනම් පින්වතුනි මේ කරුණු තුලින් අපට හොඳට වැටහා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ විමුක්තිය හොයන මිනිසුන් සිටින පරිසරයක තමයි බුදුවරු උපදින්නේ. බුදුවරු ඉපදිලා මේ විමුක්තිය හොයන මිනිසුන්ට මේ උතුම් ධර්මයේ කියලා දෙනවා. දැන් අද අපි තුල ගොඩාක් කාලවට තියෙන පින්වතුනි බුදුරණවහන්සේ මේක පෙන්නපු නිසායි අපට විමුක්තිය අවශ්‍යතාවය තියෙන්නේ. නමුත් මධ්‍යදේශයේ මිනිසුන්ගේ හිම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ මිනිසුන්ගේ ස්වභාවයම තියෙනවා විමුක්තිය හොයන ගතිය. අන්න ඒ නිසා තමයි බුදුවරු මධ්‍යදේශයේ තුල උපදින්නේ. ඒ තමයි අදටත් එවැනි ගති ලක්ෂණ තියෙන සමාජය තමයි ඉන්දියාව. අද ලංකාවේ කොතනකවත් එවැනි ගති ලක්ෂණ නැහැ. නමුත් ඉන්දියාව තුල තාමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව විමුක්ති හොයන අය ඉන්නවා. අදටත් ඉන්නවා කෝටි ගාණක් මිනිසුන් බඹසර රකින්න විමුක්තිය වෙනුවෙන්. ඒ වගේම විමුක්තිය වෙනුවෙන් ඒ කාලෙත් විවිධ ක්‍රම අනුගමනය කරා. ඒ තමයි මේ පිංගතුන් දේශනාව තුළ හම්බෙන්න ඇති සමහර විට නිර්වස්තුව සිටීමෙන් විමුක්තිය හෙව්වා. එතකොට ඒ විමුක්තිය ලබන්නට නැත්නම් දුකෙන් නිදහස් වෙන්නට දුක තවල ක්‍රමයක් හෙව්වා. එතකොට ඒ අයටත් විමුක්තිය ලැබුණේ නැහැ. නමුත් පිංගතුනි අදටත් එවැනි අය ඉන්දියාව තුළ වාසය කරනවා මේ විමුක්තිය ඔය ක්‍රමයට හොයමින්. එතකොට මෙන්න මේ පරිසරයක තමයි බුදුවරු උපදින්නේ. එතකොට මෙන්න මේ පරිසරයේ පින්වතුනි බොහෝ වෙලාවට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රකට වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉක්මනින් අතුරුදහන් වෙන්නත් ඒක හේතු වෙනවා. ඒකට හේතු වන්නේ විවිධාකාර මතවාද දෘෂ්ටි ඔස්සේ විමුක්තිය හොයපු අය හිටපු නිසා. බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් නිදහස් වෙලා පිරිනොම් පවදාරට පස්සේ අර විවිධ මතවාද දෘෂ්ටි තියෙන අයගේ දෘෂ්ටි ඉස්මතු වෙලා එනවා. එතකොට ප්‍රඥාව තියෙන අයට පමණක් දැකිය හැකි ධර්මය ප්‍රඥාවන්ත අය අඩු වෙන තැනදී දෘෂ්ටි මතවාද ඔස්සේ විමුක්තියක් හොයපු අයගේත් ඒ ධර්මයට තැනක් එනවා. ප්‍රඥාව අඩු වීමත් එක්ක ප්‍රඥාව තියෙන අයට පමණයි ඒ විමුක්තිය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි බුදුරණවහන්සේ නිසා බුදුරණවහන්සේගේ ධර්මයේ නිසා විමුක්තියක් හොයන්න යම් කිසි කෙනෙක් පෙළඹුණා නම් එතකොට වෙන දෘෂ්ටි මතවාද ඔස්සේ යන්නේ නැහැ. නමුත් පින්වතුනි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල දෘෂ්ටි මතවාද ඇති වෙනවා. ඇයි ඒකට හේතුව? ඒ අයට ප්‍රඥාව අඩු නිසා මේ ධර්මයේ පාදක කරගෙනම විවිධාකාර වශයෙන් දෘෂ්ටි මතවාද ඇති වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි යම් කිසි කෙනෙකුට සැබෑ කල්යාණ මිත්‍රයෙක් හම්බෙනවා කියන්නේ සැබෑම ධර්මයේ හම්බෙනවා කියලා කියන්නේ ඒක විශාල පිනකින් ලැබෙන දෙයක්. අපි රැස් කරගන්න පුණ්‍ය විපාකයක ප්‍රතිඵලයක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. ඒ වගේම ඒ ධර්මය ඇහිච්ච තැනදිත් දෘෂ්ටියකට නොගිහින් ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නත් අපට ප්‍රඥාව තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි තවත් දෘෂ්ටියක් ඒ ධර්මයේ පාදක කරගෙන ඇති කරගන්නවා. ඒක නිසා අද ඔබට බුදුරණවහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා කියන එක ගැන සන්තෝෂයට පත් වෙන්නට ඕනේ. මම මේ පින්වතුන්ට අන්නේ බුදුරණවහන්සේ පෙන්වා වදාළ උතුම් දහම් කාරණා කිහිපයක් පැහැදිලි කරලා දෙන්නට අදහස් කරනවා. ඒ තමයි පින්වතුනි අපි කවුරුත් අහලා තියෙනවා බුදුරණවහන්සේගේ ධර්මයේ තුල අවබෝධ කරගත යුතු ආර්ය සත්‍ය හතරක් පිළිබඳව. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි කරලා පෙන්වන්නෙම දුක කියන ආර්ය සත්‍ය අවබෝධ කළ යුතුයි. දුක හටගන්නවා කියන ආර්ය සත්‍ය අවබෝධ කළ යුතුයි.
දුක නැති වෙනවා කියන ආර්ය සත්‍ය අවබෝධ කළ යුතුයි. දුක නැති වෙන මග නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළ යුතුයි. මෙන්න මේක තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න දේ තමයි බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ. මෙන්න මේ කියන කාරණාව තමන්ගේ ජීවිතය හා ගලපලා බලන්න කියනවා. තමන්ගේ ජීවිතය තුළට යොමු කරලා බලන්න කියනවා. අන්න එතනදි තමයි අපට මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් එහෙනම් පින්වතුනි ටිකක් කල්පනා කරලා බලන්න, මෙන්න මේ කාරණාව අපේ ජීවිතය හා ගලපලා බලන්න. අපි බලමු ඉස්සල්ලා මේ දුක කියලා බුදුරණවහන්සේ පෙන්වන්නේ මොකද්ද කියලා. ඒ වගේම තමයි අපි හොඳට මතක තියාගන්න තියෙන කාරණාවක් තියෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපි නොදන්න දෙයක් අපේක්ෂා කරන එකක් නෙමෙයි. ඒ කියන්නේ නොදන්න දෙයක් මානසික හොයන එකක් නෙමෙයි. දන්න තැන ඉඳලා පටන් අරගෙන දන්න තැන ඉඳලා වටහාගෙන ඊට පස්සේ අපේ ප්‍රඥාව වර්ධනය වෙන වැඩපිළිවෙලක් ඉස්මතු කරලා පෙන්නපුවේ ධර්මයේ තුලින් අන්න නොදන්න දේ කරා ගමන් කරනවා. එහෙනම් මේ බුදුරණවහන්සේගේ ධර්මයේ මූලිකවම පෙන්නන කාරණාවේ අපට ප්‍රකට තැනක් තමයි පෙන්වන්නේ. අපට ප්‍රකට කාරණාව නිසා තමයි අපි විමුක්තියක් හොයන්නේ. අපි බලමු එහෙනම් මේ දුක කියලා මොකද්ද පෙන්වා දීලා තියෙන්නේ කියලා. දුක කියලා කියන්නේ පින්වතුනි බුදුරණවහන්සේ පෙන්නනවා මූලිකව අපට වැටහෙන කාරණාව. ඉපදීම දුකක්, ජාතිපි දුක්ඛා, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියංගෙන් වෙන්වීම දුකක්, අප්‍රියන්නා එකතු වීම දුකක්. යමක් Taman කැමති වෙනවද මෙන්න මේ කැමති වෙන දෙන ලැබීම දුකක්. මෙන්න මේ ටික බලන්න අපේ ජීවිතේ දැන් අපට මෙවැනි දෙයක් උරුම වෙන තැන අපට මේක දුකක්ද සැපද කියලා. ලෙඩ වෙන එක, ඒ වගේම දැන් අපට ඉපදීම දුකක් කියන කාරණාව නම් තේරෙන්නේ දුක්ඛිත දැනකට ඉපදුනොත් විතරයි. හොඳ දෙයක් ඉපදුනොත් ඉපදීම දුකයි කියලා අපිට මුලින්ම තේරෙන්නේ නැහැ. නමුත් ඉපදීම පාදක කරගෙන අපි මේ සසර ගමන යන තැනදී අපට මේ මනුස්සත්වයක් විතරක් නෙමෙයි ලැබෙන්නේ. අපට තිරිසන්, ප්‍රේත, නිරය ආදී මේ දුක්ඛිත දේත් ලැබෙනවා. එහෙනම් අපට තේරෙන කාරණාවෙන් අපි පටන් ගන්නට ඕනේ. එතකොට එහෙනම් අපට මේ ලෙඩ වෙන එක, වයසට යන එක, මරණයටපත් වෙන එක, ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක, අප්‍රියන්නා එකතු වෙන එක, කැමති වෙන දෙන ලැබෙනවා කියන මෙන්න මේ කාරණා දුකක් කියන බව අපි හැමෝටම තේරෙන දෙයක්. අපි හැමෝම කැමති මේ දුකෙන් නිදහස් වෙන්න. හැබැයි මේ දුකෙන් නිදහස් වෙන්න අපි කැමති වුණාට අපි මේ දුකෙන් නිදහස් වෙන්න හොයන්නේ පින්වතුනි දුක අයින් කරලා අපි නුවණින් යුක්තව කල්පනා කිරීමකින් තොරවයි මේ දුකෙන් නිදහස් වෙන්න හොයන්නේ. එක්කෝ අපි දුකෙන් නිදහස් වෙන්න හොයනවා තව කෙනෙකුට ගිහිල්ලා ඉල්ලලා අනේ මාව දුකෙන් නිදහස් කරවන්න, අපට මට මේ දේ නොලැබෙන විදියට කටයුතු කරන්න. කුමකට හෝ ගිහිල්ලා යදිනවා, ඉල්ලනවා. නමුත් පින්වතුනි කවදාවත් එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. ඉල්ලීම තුළින්, ආයාචනය තුළින් දුකින් නිදහස් වෙනවා නම් මේ ලෝකයේ ඔබ අප සියලු දෙනාම ඉල්ලන දෙයක් තමයි මේ දුක අපට ලැබෙන්නේ නැත්තම් හොඳයි කියලා. එහෙනම් පින්වතුනි ඉල්ලීමෙන් ලැබෙනවා නම් මේ ලෝකේ දුක් විඳින කිසි කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ඇයි? ඉල්ලීම නිසා ලැබෙනවා. ප්‍රාර්ථනාවකින් ලැබෙනවා නම් ඒත් ලැබෙන්නට ඕන දුකින් දුක නැතිවීම. නමුත් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා දුක නැතිව බව. නමුත් අපට දුක උරුමයි. නුවණින් යුක්තගෙන කල්පනා කරන්නේ මේ දුක අයින් කරන්න නෙමෙයි, මේ දුක හැදුනේ කොහොමද කියලා හොයලා ඒ හැදිච්ච හේතු දුරු කරන්න. අන බුදුරණවහන්සේ හිව්වන්නේ ඒක. නමුත් අද අපි හොයන්නේ නැත්තේත් අන්න ඒක. දුක කියන්නේ මොකද්ද, මේ දුක හැදුනේ කොහොමද කියලා හොයන්නට ඕනේ. අන දුක හැදුනේ කොහොමද කියලා හොයලා මේ හැදිච්ච හේතුව දුරු කරන්නට ඕනේ. අන්න ඒක දුරු කරපු තැනදී දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න ඒකට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය කියලා. අපි බලමු ටිකක් අපේ තේරෙන තැනට මේ දුක හට ගන්න ආකාරය වටහාගන්නේ කොහොමද කියලා. දැන් අපිට වැටහෙන තැනට දැන් ඔන්න හොඳට හිතලා බලන්න. දැන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සියලු දුකක් අපට පදනම් වුණේ පින්වතුනි ආසාව කියන කාරණාව නිසා. මෙන්න මේකට ලස්සන දේශනාවක් බුදුරණවහන්සේගේ දේශනා තුළ තියෙනවා. ඒ දේශනාව තමයි සංයුත්ත නිකායේ තියෙන බද්දක ගාමිනී සූත්‍රය. මෙන්න මේකෙදී බුදුරණවහන්සේ බද්දක ගාමිනීගේ මෙන්න මෙවැනි ප්‍රශ්නයක් අහනවා. එයාගෙන් අහනවා මේ දුක කියන කාරණාව තේරුම් කරලා දෙන්න ඕන නිසා
දැන් මේ ආසාවෙන් දුක හට ගන්නවා කියන කාරණාව ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ගොඩක් අයට හිතෙනවා ආසාව නිසා දුක නෙමෙයි සැපනේ තියෙන්නේ කියලා. ඒ කරුණ කොසල් රජුරුවත් හිතුවා. ඊට පස්සේ බුදුරණවහන්සේ අර බද්දක ගාමිණීගෙන් මෙවැනි ප්‍රශ්නයක් අහනවා. බද්දක ගාමිණී, ඔබගේ දරුවට ගොඩාක් ආදරේ නේද? උඹම ගොඩාක් ආදරේ. ඔබ ටිකක් හිතලා බලන්න, ඔබගේ දරුවා දුර ඈත තැනකට ගිහිල්ලා ඉන්නේදී ඔබට ආරංචියක් ලැබුණොත් එහෙම ඔබේ දරුවට කරදරයක් වුණා කියලා, නැත්නම් මරණයට පත් වුණා කියලා ඔබට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? ස්වාමීනි, මට හටගන්නේ දුකක්මයි. ඊළඟට බුදුරණවහන්සේ අහනවා, ඔබ හිතන්නේ දුර ඈත ගමක කවුරුත් නොදන්නා තැනක ගෙදරක දරුවෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ දරුවට ඔබට ආදරයක් තියෙනවද මේ දරුවා කෙරේ? නෑ, මට එහෙම ආදරයක් නෑ. එතකොට ඒ දරුවට කරදරයක් වෙච්ච තැනදී, ඒ දරුවා මරණයට පත් වෙච්ච තැනදී ඔබට දුකක් හටගන්නවද? අර තමන්ගේ දරුවා මරණයට පත් වුණා වගේ දුකක් හටගන්නවද? නෑ ස්වාමීනි, එහෙම දුකක් හටගන්නේ. එහෙනම් බද්දක, දුකට හේතුනේ ඔය තණ්හාවම නේද? දුකට හේතුනේ ඔය තණ්හාවම නේද කියලා බුදුරණවහන්සේ අහනවා. එතකොට මෙන්න මේ කාරණාව මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ අපි. දැන් අපට මූලිකවම තේරෙනවා එහෙනම් දුකට මෙන්න මේ තණ්හාව හේතු වෙන බව, ආසාව හේතු වෙන බව. ඊළඟට බුදුරණවහන්සේ මේ ආසාව දුරු කරන්න ඕන වැඩපිළිවෙල පෙන්වා දීලා තියෙනවා. හැබැයි මේක දුරු කරගන්නට නම් තව තවත් මේ දුක කියන කාරණාව පිළිබඳව හොයන්නට ඕනේ. අන්න එතනදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ දුක කියන ආරි සත්‍ය යටතේදී මේ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන්නා එකතු වීම, කැමති වුණ දෙන ලැබීම විතරක් නෙවෙයි, තවත් බුදුරණවහන්සේ දුකක් ඉස්මතු කරලා පෙන්නනවා. අන්නේ පෙන්නන කාරණාව නම් අපට ටිකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙතෙන්ද යන තැනදී තමයි අපට සැබෑවටම මේ දුක හැදෙන හේතුව ප්‍රහාණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒකට බුදුරණවහන්සේ දෙන වචනයක් තියෙනවා, පංච උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ මේ දුක කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහක ක්‍රියාකාරීත්වයක් කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. අපි බලමු මෙන්න මේ කාරණාව ටිකක් දන්න තැන ඉඳලා ටිකක් ගැඹුරට තේරුම් ගන්න. දැන් බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ ආසාව නිසායි දුක හටගන්නේ කියලා. එතකොට දැන් ඒකෙදී අපි අර ගොරෝසු කාරණාවක් කතා කරා. මම තව ටිකක් මේක තේරුම් ගන්න තවත් එහාට මම පොඩි කාරණාවක් කියලා දෙන්නම්. ඒ තමයි, ඔන්න පොඩ්ඩක් හොඳට හිතලා බලන්න මෙන්න මේ කාරණාව. අපි කවුරුත් ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහින් රූප දකින එක, කනින් ශබ්ද අහන එක, නාසයෙන් ආග්‍රහණය කරන එක, දිවෙන් රස ලබන එක, කයින් පහස ලබන එක, මනසින් හිතන එක. මේ කාරණා හයෙන් තොරව අපි ජීවත් වෙනවා කියලා දෙයක් ඉවහාර වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය හයේ ක්‍රියාකාරීත්වයට. එහෙමනම් අපි පොඩ්ඩක් මෙන්න මේ හයේ ක්‍රියාකාරීත්වය හොයන්න පටන් ගත්තොත් අපට අපේ ජීවිතය ගැන හොයන්න පුළුවන්. ඔන්න බලන්න, මේ දුක හටගන්නේ කොහොමද? මේ ආසාව නිසා අපට ආසාව කොතනද හටගන්නේ කියන කාරණාව ගැන අපි හොයන්නට වෙනවා. දුක නැතිකරන්න ඒකේ හේතු දුරු කරගන්නට නම් ඔන්න බලන්න, හිතලා මේ පින්වතුන්ගේ තම තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. ඇහැට රූපයක් පේන තැනදී, අපි ඇහැ ඇරියට පස්සේ රූපයක් පේනකොට අපි කවුරු කැමතිද පින්වතුනි ඇහැට අකමැති රූපයක් දකින්ද? අපි අකමැති අප්‍රිය රූපයක් දකින්න කවුරු කැමතිද? කිසි කෙනෙක් කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? අපි ඇහැ තුළ තියෙන්නේ තණ්හාව, ආසාව. අන්න ඇහැ තුළ තණ්හාව, ආසාව තියෙන නිසා මොකද වෙන්නේ? අපි ප්‍රිය දෙයටමයි කැමති, අප්‍රිය දෙයට අකමැති. එහෙනම් ඇහැ ඇරිය තැනදීම අපට තියෙන්නේ ආසාව. එහෙනම් ආසාව දුරු කරන්න කලින් අපි ආසාව තියෙන්නේ කොහෙද කියලා හොයන්න වෙනවා. එහෙනම් ඇහැ තුළ තියෙන ආසාව, හොඳ දේ දකින්නව කැමැත්ත, කනට ශබ්දයක් අහනකොට ඔන්න අපි අකමැති ශබ්දයක් ඇහෙනවා. අපි කවුරු කැමතිද? කැමතිනේ. අපි කවුරු කැමති? කැමති ශබ්ද අහන්නටමයි. ඇයි ඒකට හේතුව? කන ඇරිච්ච තැන අපට තියෙන්නේ ආසාව. ඔන්න එහෙනම් කන කියන කාරණාව තුන ආසාව තියෙනවා. නාසය යොමු වෙච්ච තැනදී දුර්ගන්ධයකට හෝ සුගන්ධයකට අපි කැමති? දුර්ගන්ධය ආග්‍රහණය තුළ ඉන්නද, සුගන්ධය ආග්‍රහණය තුළ ඉන්නද? දුර්ගන්ධය ආග්‍රහණය තුළ ඉන්න කැමති නැහැ. ඒ ඇයි එහෙම වෙන්නේ? අපේ නාසය තුළ හටගෙන තියෙන ආසාව.
ඊළඟට අපි කෑමක් කනකොට අපි කවුරුත් කැමැතිද අකමැති දෙයක් කන්න, කටුක දෙයක් කන්න, රසට දෙන්න දිවට දෙන්න කැමති නැහැ. ඒකට හේතුව අපේ දිව තුළ ආසාව තියෙනවා. ඔන්න අපේ කයට කටුක පහසක් එනකොට මිහිරි පහස ඉක්මවල කටුක පහසක් එන්න අපි කැමති නැහැ. අපි කැමති මිහිරි පහසටමයි. එහෙනම් කය තුළ තියෙන්නේ ආසාව. අපි කවුරුත් කැමැතිද පින්වතුනි මනසට අපි අකමැති පීඩාකාරී අරමුණු හිත හිතා ඉන්න කැමති නැහැ. ප්‍රියමනාප අපි කැමති දේම හිතන්න කැමති. නමුත් පින්වතුනි අපට එහෙම වෙන්නේ නැහැ. අන්න ඒත් ආසාව නිසා. එහෙනම් හොඳට හිතලා බලන්න අපේ ජීවිතයේ ආසාව කොතනද තියෙන්නේ? ඇස කන නාසය දිවකය මනස කියන හය තුලම ආසාව. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මන කියන හය එක එකතු වීමයි ජීවත් වෙනවා කියන්නේ. එහෙනම් ඒ හය තුලම අපේ ආසාව නම් තියෙන්නේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඕකනම් ආසාවෙන් නම් දුක හටගන්නේ. අපට දුක උරුමද නැද්ද? අපට දුක උරුමයි. එහෙනම් අපි දුක තුලමයි ඉන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වනවා මේ ආසාව දුරු කරන්නට ඕනේ දුකෙන් නිදහස් වෙන්නට නම්. ආසාව දුරු කරපු තැනදී දුකෙන් නිදහස් වෙන්නේ. එහෙනම් අපි මේ ආසාව දුරු කරන්නේ කොහොමද කියලා හොයන්නට ඕනේ. දැන් මේ පින්වතුන් මම පැහැදිලි කරලා පෙන්නවා දුක කියන විග්‍රහ කරන තැනදී අපට නොතේරෙන කාරණාවකුත් හම්බ වෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධ දුක. එතකොට අර තේරණ තැනින් පටන් අරන් නොතේරණ තැනට යන තැනදී අපි මෙන්න මේක දැන් හොයන්න යොමු වෙන්නට ඕනේ. හැබැයි මේකටත් බුදුරණවහන්සේගේ දේශනාව තුළම අපි බුදුරණවහන්සේගේ බුද්ධ වචනේ එක්ක මේක පාදක කරගන්නට ඕනේ. මොකද හේතුව පින්වතුනි මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දුන්න එකම ශාස්ත්‍රවරයා බුදුරණවහන්සේ. බුදුරණවහන්සේගේ ශාසනයෙන් පිටත් මේ දුකෙන් නිදහස් වෙනයි කියලා දුන්න නමුත් දෘෂ්ටි. එතකොට යම් කෙනෙක් කියනවා නම් මම කියන දේ අහන්න මම හරි බේ කියන්නේ කියලා අන්න එතන බුදුරණවහන්සේගේ ධර්මයේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයේ ඉස්මතු කරන කෙනා තුළ තිබී යුත්තේම බුදුරණවහන්සේ කියපු දෙයක් ඉස්මතු කරන එක. මොකද අපි සියලු දෙනා තුළම තියෙන්නේ මේ සසරට බැඳ තබන අවිද්‍යාව කියන පදනම. ඒ කියන්නේ අනවබෝධය කියන පදනම. ඒ අනවබෝධය කියන පදනම මුල් කරගෙන අපි යමක් ඉස්මතු කරොත් ඒක වැරදි පැත්තටමයි යමු වෙන්නේ. බුදුරණවහන්සේ යමක් ඉස්මතු කරේ අවබෝධ කරගෙන. ඒ ඉස්මතු කරපු දේ තුළ තියෙන්නේ සත්‍යමයි. එහෙනම් බුදුරණවහන්සේ කියපු දේ එක්කම අපි මෙන්න මෙතෙන්ද යමු වෙන්නට ඕනේ. අපි එහෙනම් බලමු මේ පංච පාදානස්කන්ධය කියලා ඒක දුකක් බවට පත් වෙන්නේ කොහොමද? මේ ආසාව පාදක කරගෙන, තණ්හාව පාදක කරගෙන මේක දුකක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක අපි ටිකක් තේරුම් ගන්න උත්සාහ කරමු. ඒක දුකක් බව තේරුම් ගන්න උත්සාහ කරන්න කලින් අපි බලන්නට ඕනේ කල්පනා කරලා මේ පංච පාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද කියන එක. පංච පාදනස්කන්ධය කියලා කියන්නේ පින්වතුනි කරුණු පහක් තියෙනවා. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහක්. මෙන්න මේ පහ මොකද්ද කියලා අපි ටිකක් කල්පනා කරලා බලමු. දැන් මම මේ පින්වතුන්ට පැහැදිලි කරලා පෙන්නවා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හය තුල තමයි අපි ජීවත් වෙන්නේ. මේ හය තුල තමයි තණ්හාව හටගන්නේ. ඔන්න ඔය හය තමයි පංච පාදනස්කන්ධ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඔන්න හිතන්න දැන් ටිකක් මේ විදිහට. දැන් මේ පින්වතුන් ඇස් දෙක අරගෙන ඉන්නකොට දැන් මේ පින්වතුන්ට පේනවා මාව. ඇහැට ඔබට මාව පේනවා. එතකොට ඔබට මාව පේන තැනදී ඔබට බලන්න මොකද්ද හම්බුනේ කියලා. ඔබට හම්බුනේ මේ ස්වාමින් වහන්සේ නමක් කියලා හඳුනා ගැනීමක් හම්බුණා. මේ ස්වාමින් වහන්සේ නමක් කියලා වේදනීය ස්වභාවයක්. එක්කෝ මේක සැපක් වෙන්න පුළුවන් කෙනෙකුට, නැත්නම් දුකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෙනෙකුට උපේක්ෂාවක්. ඔන්න වේදනාව ස්වභාවයක්. ඒ වගේම දැන් මේ පින්වතුන්ට මාව පේනකොට මේ පින්වතුන්ට මේ ස්වාමින් වහන්සේ නමක් කියන හිතවිල්ලක් හටගන්නවා. මේ සිතක් හටගන්නවා. හිතනවා මේ ස්වාමින් වහන්සේ බණ කියනවා, ආදි වශයෙන් මේ ස්වාමින් වහන්සේ ඌරක් පුරවන් ඉන්න වටාත්තක් තියෙනවා. මෙන්න මේ විදිහට චේතනාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ පින්වතුන්ට මෙන්න මේ විදිහට හඳුනාගත්ත හිතපු දේ දැන ගැනීමක්. අන්න ඒකට කියනවා විඥානයක් කියලා. දැන ගැනීමක් ඇති වෙනවා. මේ සියල්ලක්ම සිදු වුනේ රූපී කියන රූප කියන ස්වභාවයක් එක්ක. මෙන්න මේ පහට කියනවා පින්වතුනි පංච උපාදානස්කන්ධය කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන එක ඇති වෙලා තියෙන්නේ කොහොමද? ඇහෙන් රූපය දකිනකොට. ඇහැට රූපයක් පේනකොට හම්බ වුණා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහක්. මේ පින්වතුන්ට මාව පෙනුණා කියලා කියන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් කියන පහක් ඇති වුණා.
ඊළඟට බලන්න දැන් මේ පින්වතුන්ගේ කනට ඇහෙනවා මේ මං කියන කටහඬ. මේ පින්වතුන්ගේ කනට මේ මං කියන කටහඬ ඇහෙන තැනදී මේ පින්වතුන්ට හම්බ වෙනවා මේ ස්වාමීන් වහන්සේ නම බණ කියනවා කියලා හඳුනාගත්තා. ඒ බණ කියන දේ කෙරෙහි මේ පින්වතුන්ට චේතනාවක් ඇති වෙනවා. හිතවිල්ලක් හටගන්නවා මේ බණක් කියන්නේ කියලා. ඒ වගේම මේ කියන කාරණාව තේරෙනවා නම් මේ පින්වතුන්ට සතුටකුත් මේක වැරදි කියලා හිතෙනවා නම් දුකකුත් ඒ වගේම මේකට උපේක්ෂාවකුත් කියන කුමන හෝ දෙයක් හටගන්න පුළුවන් අන්න වේදනාවක්. මෙන්න මේ වේදනාවක් ලැබිච්ච බව දැන ගැනීමකුත් මෙන්න මේ බණක් කියන බව දැනගෙන හඳුනාගත්ත දේ දැන ගැනීමකුත් මේ ස්වාමීන් වහන්සේ නමක් බණක් කියනවා කියලා හටගත සිතුවිල්ල දැන ගැනීමක් ආදී වශයෙන් විඥානය කියලා එකකුත් ඇති වෙනවා. ඒ වගේම මෙන්න මේ ස්වාමීන් වහන්සේ නමකගේ බණක් කියලා මේ රූපී ස්වභාවයකුත් හටගත්තා. මෙන්න මේ විදිහට ඇස කන නාසය දිව කය මනස කියන මෙන්න මේ හයටම හටගන්න මේ හය අපට ප්‍රකට වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන දෙකින්. එහෙනම් මෙන්න මේක අපි ටිකක් හටගන්න ආකාරය හොයන වැඩේ තමයි ඊළඟට කරන්න තියෙන්නේ. අන්න එතනදී තමයි මේ දුක හැදෙන හේතුව හොයන්න අපි යමු වෙන්නේ. දැන් මේ පින්වතුන් අහලා ඇති නේද මේ ධර්මයේ අහන තැනදී අනිත්‍ය දුක්ඛ අනත්ත කියලා කාරණාවක්. මෙතනදී පින්වතුනි අනිත්‍ය කියලා කියන්නේ අපි සිංහලෙන් දෙන අර්ථකථනය. පාලි වචනේ අනිච්ච. අනිච්ච කියන පාලි වචනයට අපි සිංහලෙන් දෙනවා අනිත්‍යයි කියලා. ඒ වගේම දුක්ඛ කියලා කියන දේට අපි දුකයි කියලා කියනවා. අනත්ථ කියන පාලි වචනයට අපි කියනවා ආත්මයක් නැහැ කියලා. මෙතන අනත්ථ කියන තැන පින්වතුනි පාලි භාෂාවේ ථ කියන්නේ මහ ප්‍රාණ, අනත්ථ කියලා නිකන් කිව්වොත් අර්ථයක් නැහැ කියන එක. නමුත් අනත්ථ කියලා මහ ප්‍රාණ වචනෙන් කිව්වොත් අර්ථයක් නැහැ කියන එක. නමුත් අනත්ථ කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක. එතකොට අපි අනිත්‍ය දුක්ඛ අනත්ථ කියලා සිංහල වචන වලින් අපි අහලා තියෙන්නේ අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ කියන එක. දුකයි කියන්නේ දුකක් කියන එක. අනාත්මයි කියන්නේ මම කියලා දෙයක් ගැනීම වැරදි කියන එක. මෙන්න මේක අපට හම්බ වෙන්නට ඕනේ. මෙන්න මේ ලක්ෂණ තුන අපට හම්බ වෙන්නට ඕනේ මේ ආර්ය සත්‍ය හොයාගෙන යන තැනදී. එහෙනම් බලමු අපිට මේ ලක්ෂණ තුන හම්බ වෙන්නේ කොහොමද කියලා. දැන් අපි පින්වතුනි අනිත්‍ය බව තේරුම් ගන්න ඉන්නේ විවිධාකාර විදිහකට. ඒ තමයි අපට තේරෙන කෝණේ. මම මේ පින්වතුන්ට පුංචි උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න හිතන්න මාළුවෙකුයි ගෙම්බෙකුයි ජලාශයක ජීවත් වෙනවා, වතුරක ජීවත් වෙනවා. එතකොට මේ මාළුවා යතුර ජීවත් වෙද්දී ගෙම්බෙක් ගිහිල්ලා ගොඩ බිමට ඇවිදිලා මේ වතුරේ ඉන්න මාළුවට මෙන්න මෙහෙම විග්‍රහයක් කරනවා. මොකද්ද? යාළුවේ මේ ගොඩ බිම තියෙනවා ලොකු ගෙවල්. මේ ගොඩ බිම තියෙනවා ලොකු ගස්. මෙන්න මේදී විග්‍රහ කරනකොට මාළුවට මොකද්ද හම්බ වෙන්නේ? මාළුවට හම්බ වෙනවා ලොකු ගෙවල් කියනකොට ගල් මල් ටික, ලොකු ගස් ටිකක් කියනකොට දිය සෙවල් පහස ටික. ඇයි මාළුවට එහෙම දෙයක් හම්බ වෙන්නේ? කොච්චර විග්‍රහ කරන්න උත්සාහ කරත් මාළුවගේ තියෙන රාමුව මොකද්ද? මාළුවගේ තියෙන රාමුව වතුරේ තියෙන රාමුව. ගෙම්බා කොච්චර විග්‍රහ කරන්න උත්සාහ කරත් එයාට හම්බ වෙන්නේ එයාගේ රාමුව ටික විතරයි. අන්න ඒ වගේ තමයි පින්වතුනි අපට බුදුරන් වහන්සේගේ ධර්මය අහන තැනදී අපි ඒ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ තමන්ගේ රාමුවේ තියෙන ටිකින් විතරයි. හරියට අර ගෙම්බා මාළුවට ගිහිල්ලා ගොඩබ විග්‍රහ කරන්න හදනවා වගේ. කොච්චර විග්‍රහ කරන්න හැදුවත් මාළුවට තේරෙන්නේ අර වතුරේ තියෙන ස්වභාවය විතරයි. ඒ වගේ තමයි අපට බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට අපි යම්කිසි රාමුවකටද කොටු වෙලා ඉන්නේ. මෙන්න මේ රාමුවට මේ ටික තේරුම් ගන්නේ. ඒ තමයි දැන් අපි අනිත්‍යයි කියලා අපට ඇහෙන දැනදී අපට හම්බ වෙන්නේ මේ ලෝකේ යමක් ඇති වෙලා, ඒ කියන්නේ තියෙන දේ නැති වෙනවා කියන එක. මේ ගොඩ නැගිල්ල විනාශ වෙනවා විවිධාකාර විදියට අපට අනිත්‍ය බව හම්බෙන්නේ එච්චරයි. ඊළඟට සමහරවිට තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක අනිත්‍ය වැරදි වෙන අනිත්‍යයක් තමයි මේ කියන්නේ කියලා. නමුත් පින්වතුනි ඔය විදියට තර්ක විතරක ඔස්සේ යන්නේ අපි මූලිකව තේරුම් ගත්ත කාරණාවේ තියෙන වැරද්ද නිසාමයි. අපට තිබුණේ නැහැ බුදුරන් වහන්සේ කියපු විදියට මේක ඉගෙන ගන්න. අපි හිතුවේ නැහැ බුදුරන් වහන්සේ අවිද්‍යාව දුරු කරලා මේක කිව්වේ කියලා. එහෙම හිතුවනම් අපි අපේ කෝණේ තේරුම් ගන්න එකට යන්නේ නැතුව බුදුරන් වහන්සේ කිව්ව කාරණාව ඉගෙන ගන්නවා. බුදුරන් වහන්සේ කිව්ව කාරණාව ඉගෙන ගන්න නැතුව අපේ කෝණට අපි තේරුම් අරගෙන ඊට පස්සේ අපේ කෝණෙත් වැරදි කියලා අපට තේරෙලා අපි හිතනවා බුදුරන් වහන්සේ ධර්ම වැරදිලාම කියලා. පින්වතුනි අනිත්‍යයි කියලා කියන්නේ සිංහලෙන් අනිත්‍ය, පාලියෙන් අනිච්ච කියලා කියන්නේ ස්ථිර නැහැ කියන එක. ස්ථිර නැහැ කියලා කියන්නේ දෙයක් නැති වෙනවා කියන එක නෙවෙයි. දෙයක් නැති වෙනවා කියන එක තමයි අපට මූලිකව හම්බෙන්නේ.
ස්ථිර නැහැ කියන කාරණාව තේරුම් ගන්න මම බුදුරණවහන්සේගේ උපමාවක් කියන්න. බුදුරණවහන්සේගේ දේශනාවක උදාහරණයක් පැහැදිලි කරලා පෙන්වන්න. මේ දේශනාව තුළ මෙන්න මෙවැනි උදාහරණයක් කියනවා. ඔන්න රජ කෙනෙකුට අහන්න හම්බෙනවා හොඳ වීණාවක හඬක්, මිහිරි හඬක්. එතකොට රජතුමා මේ සේවකයා අමතලා කියනවා ඔන්න ඔය ඇහෙන හඬ මට අරන් එන්න කියලා. එතකොට මේ සේවකයෝ ගිහිල්ලා අර වීණාවයි දණ්ඩයි අරගෙන එනවා. අරගෙන ආවට පස්සේ රජතුමා අහනවා කෝවර හඬ කියලා. ඒ අවස්ථාවේදී මේ සේවකයෝ කියනවා ස්වාමීනි මේ වීණාව දණ්ඩෙන් වාදනය කරනකොටයි මේ ඔය හඬ ඇහෙන්නේ. නෑ නෑ මට ඌව එපා. මට ඕනේ හඬ. ඊළඟට රජතුමා සේවකයෝ කියනවා හඬ කියලා දෙයක් නෑ. හඬ කියලා ස්ථිර දෙයක් නෑ. හඬ තියෙන්නේ හටගත්ත දෙයක්. මෙන්න මේ හේතු නිසා නෑ නෑ මට ඌව එපා හඬ ඕනේ. එහෙනම් හඬ කියලා දෙයක් නැත්නම් ඔක පල්ල විසික් කරන්න කියනවා. බුදුරණවහන්සේ මෙන්න මේක තේරුම් ගන්න කියනවා. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් අනිත්‍ය බව හම්බ වෙනවා. ඒ තමයි පින්වතුනි හොඳට හිතලා බලන්න මේ හඬ කියන්නේ මොකද්ද කියලා. මේ හඬ කියලා කියන්නේ වීණාව දණ්ඩෙන් වාදනය කිරීම නිසා හටගත්ත දෙයක්. එතකොට මේ හඬ කියන්නේ තියෙන දෙයක්ද? හඬ කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. හඬ කියන්නේ නැති දෙයක්වත් නෙමෙයි. හඬ කියන්නේ හටගත්ත දෙයක්. වීණාව දණ්ඩෙන් වාදනය කිරීම නිසා හටගත්ත දෙයක්. එතකොට මේ හඬ අපට ස්ථිරයි කියන්න පුළුවන්ද? ස්ථිරයි කියන්න බෑ. ඇයි ස්ථිරයි කියන්න බැරි? හේතු නිසයි තියෙන්නේ. හේතු නැතිනම් නෑ. අන්න ඒකටයි අනිත්‍යයි කියලා කියන්නේ. අනිත්‍යයි කියලා කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි, ස්ථිර නෑ කියන එකට. ස්ථිර නෑ කියලා කියන්නේ හේතු නිසා තියෙන්නේ. හේතු නැතිනම් නෑ. අපට අද ගොඩක් දෙනාට මේ ලෝකයේ අනිත්‍ය කියලා අපට හම්බෙලා තියෙන්නේ තියෙන දෙයක් නැති වෙනවා කියන එකට. දැන් මේ උදාහරණයක් අපි කල්පනා කරලා බැලුවොත් මේ උදාහරණය තුළ ගොඩාක් කාරණා අපට ගන්න තියෙනවා. මේ හඬ කියන කාරණාව හේතු ඇතිතාවක් විතරයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් හොඳට මේ වීණාව දණ්ඩෙන් වාදනය කරද්දී හටගන්න බව දැක්කොත් එයා හඬ ස්ථිරයි කියලා ගන්නෙ නැහැ. එහෙනම් හඬ නැති වෙන්න ඕනේ නැහැ. හඬ අනිත්‍ය බව තේරුම් ගන්න. මේ හඬ ස්ථිර නැති බව තේරුම් ගන්න හඬ නැති වෙන්න ඕනේ නැහැ. ඇයි? හේතුවෙන් හටගන්න බව දැකපු තැනදිම එයාට හම්බෙනවා හඬ ස්ථිර නොවන බව. අන්න ඒකටයි අනිත්‍යයි කියන්නේ. ස්ථිර නැහැ කියන්නේ ඒකට. එතකොට මෙන්න මේ වගේ තමයි පින්වතුනි මේ ලෝකය කියලා කියන්නේ. මම ඒක ඔන්න අපේ ජීවිතයත් එක්ක ටිකක් ගලපලා පෙන්වන්නම්. දැන් මේ පින්වතුන් හොඳට මේ කියන කාරණාව ගැන හිතලා බලන්න. ඔන්න මේ පින්වතුන්ට මෙන්න මේ වගේ ප්‍රායෝගික අවස්ථාවක් නැද්ද බලන්න. මේ පින්වතුන් S2 අරගෙන ඉන්න අවස්ථාවක යම්කිසි තමන් කැමති හෝ අකමැති කෙනෙක් ඇහැ ඉදිරියෙන් යනවා. හැබැයි S2 අරගෙන ඉන්නේ. තමන් බර කල්පනාවක ඉන්නවා. වෙන මොකක් හරි ලොකු කල්පනාවක ඉන්නකොට තමන් ඉදිරියෙන් යම් කිසි කෙනෙක් ගියාම නොපෙනිච්ච අවස්ථාවක් නැද්ද? තමන් හොඳට බලන්න කල්පනා කරලා ඇහැ ඉදිරියෙන් යම් කිසි කෙනෙක් යනවා, ඇහත් අරගෙන ඉන්නේ, හැබැයි ලොකු කල්පනාවක. එතකොට අපට ඒ ඇහැ ඉදිරියෙන් ගිය කෙනා නොපෙනිච්ච අවස්ථාවක් නැද්ද? ඒ අවස්ථාවක් ඇති. එතකොට අපි සාමාන්‍ය අද භෞතික විද්‍යාවත් එක්ක කතා කරලා බැලුවොත් මේ ලෝකේ තාක්ෂණික විද්‍යාවත් එක්ක ආලෝකයක් තිබුණා නම්, ඇහැ තිබුණා නම්, ප්‍රතිබිම්බය වැටුණා නම් ඇහැ තුළ පේන්න ඕනේ. නමුත් අපට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. අපි බර කල්පනාවක ඉන්නකොට රූපෙ නොපෙනිච්ච බව. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ ඊට වඩා එහා ගියපු දෙයක්. ඇහැ තිබුණට, ආලෝකයක් තිබ්බට, රූපෙකුත් තිබ්බට පේන්නේ නැහැ. ඒකට අවශ්‍යයි පින්වතුනි ඇහැ තුළට මානසිකාර්යය, ඇහැ තුළට අවධානය, ඇහේ හිත පහළ වෙන්නට ඕනේ. මෙන්න මේ ඇහේ හිත පහළ වීම කියන කරුණත් ආපු තැනදී ඇහත් රූපයත් ඇහේ හිත පහළ වීමත් කියන මේ තුනම ආව තැනදී රූපයක් පේන්නේ. එතකම් පේන්නේ නැහැ. මම තවත් උදාහරණයක් කියන්නම් මේක තේරුම් ගන්න. ඔන්න මේ පින්වතුන් සමහර විට ටීවී එකක් බලමින් කෑම කාප අවස්ථාවක් ඇති. ලොකු අවධානයකින් ටීවී එකට ලොකු අවධානකින් යුක්තව කෑම කනකොට තමන් කාපු කෑමේ රස නොතේරිච්ච අවස්ථා නැද්ද? ලොකු අවධානේ ටීවී එකට කෑම කනවා. හැබැයි තමන් කෑපු කෑම මොනවද කියලා කියන්න බැරි ඒ රස නොතේරිච්ච අවස්ථා තියෙන්නේ නැති. අපි බලමු අද විද්‍යාවත් එක්ක කල්පනා කරලා බැලුවොත් දිවේ තියෙනවා රස ගැටෙන කොටස්. එතකොට මේ රස ගැටෙන කොටසේ අදාළ රසය ගැටෙනවා. අපි දන්නවා එහෙනම් රසය තේරෙන්න ඕන කියලා. නමුත් තේරුනේ නැහැ. අන්න බුදුරණවහන්සේගේ ධර්මයෙන් එතනින් එහා ගියපු දෙයක්.
එහෙනම් රසේ දිවේ අදාළ කොටසේ රස ගැටුණක් තේරෙන්නේ නැහැ. ඒකට ඕනේ දිවේ විඥානය පහළ වෙන්න. දිවට අවධානය යොමු වෙන්නට ඕනේ. දිවේ හිත පහළ වෙන්නට ඕනේ. එතකොට දිවයි රසයයි දිවේ විඥානයයි පහළ වීම කියන තුනම ඇති වෙච්ච තැනයි රස තේරෙන්නේ. එතකන් රස තේරෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි ඇහැ කන නාසය දිවකය මනස කියන මේ ආයතන හය ඔස්සේම අපට ඇහැට රූපයක් පේන්නේ. අපට කනට ශබ්දයක් ඇහෙන්නේ. අපට නාසයට ගඳ සුවඳක් දැනෙන්නේ. අපට දිවට රසයක් ලැබෙන්නේ. අපට කායට පහසක් ලැබෙන්නේ. අපට මනසට අරමුණක් එන්නේ පින්වතුනි ඔන්න ඔය කරුණු තුනක් එකතු වෙච්ච නිසා. රූපය තිබිච්ච නිසා පෙනුන නෙමෙයි. ඇහැ තිබිච්ච නිසා පෙනුන නෙමෙයි. දිවත් තිබිච්ච නිසා රස දැනුන නෙමෙයි. ඒකට හේතුණා කාරණා තුනක එකතු වීමක්. මෙන්න මේ කාරණා තුනක එකතු වෙච්ච තැනයි පෙනුනේ. මෙන්න මේක බලන්න ටිකක් කල්පනා කරලා මේ උදාහරණ දෙකත් එක්ක කල්පනා කරොත් ටිකක් ඕක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබේවි. එතකොට මේ පෙනිච්ච දේ කියලා කියන්නේ නැත්නම් රස විඳීම කියලා කියන කාරණාව ඇති උනේ කොහොමද? දිවයි රසයයි ඒ කියපු විඥානය කියන මෙන්න මේ තුන එකතු වෙච්ච නිසායි රස දැනුනේ. නැත්නම් අපිට කලනොත් රස දැනෙන්නට ඕනේ. දිව රසයයි තිබ්බා. නමුත් දැනුනේ නැහැ. අන්න විඥානය කියන තුනම එකතු වෙච්ච තැනදී රස දැනුණා. එහෙනම් රස දැනීම කියන කාරණාවට හේතුනේ ওই තුන එකතු වෙච්ච නිසා. නමුත් අපි හිතනවා කෑම රසයම තිබුණා කියලා. රසය ඒ කියන්නේ ඒ රසය කෑම තුලම තිබුණා කියලා. රසය කෑම තුලම තිබුණා නම් විඥානීය දෙන්න යමු වෙන්න කලින් ඒ රසය දැනෙන විඥාන දිවේ කොටසේ රසය ගැටෙච්ච තැනදී අපට රස තේරෙන්නට ඕනේ. බෞද්ධික අපි විද්‍යාවත් එක්ක කල්පනා කළොත් ඒක තේරෙන්නට ඕනේ. නමුත් තේරෙන්නේ නැහැ. එහෙනම් නොතේරුනේ ඇයි? විඥානීය ක්‍රියාත්මකුනේ නැහැ. එහෙනම් මේ තුන එකතු වෙච්ච තැනටයි රස තේරෙනවා කියන්නේ. ඔන්න ඔතන ඔය හට ගැනීමට කියනවා පින්වතුනි පංච උපාදානස්කන්ධය හටගත්තා කියලා. අන්න රස කියලා හඳුනගත්තා. තිත්ත රසක්. නැත්තම් අපි කෑම කාපු රස. අපට විඳීමක් හටගත්තා සැපයි කියලා. ඔන්න අපට මේක මේ සම්බෝලයක රස කියලා චේතනාවක් හටගත්තා. ඔන්න අපට ඇති වුණා මෙන්න මේක සම්බෝලයක් නැත්තම් මෙන්න ව්‍යංජනය කියලා. එතකොට ඒ විදිහට ඇති වුණේ කොයි විලේද? දිවයි රසයයි විඥානයයි තුනම ආවතන නැත්තම් හටගන්නේ. දිව රසය තිබ්බ කියලා හටගත්තේ නෑ. විඥානය තාවතන තුන එකතු වෙච්ච තැන අපට හම්බුණා මෙන්න මේ ව්‍යඤ්ජනේ, මෙන්න මේ ව්‍යඤ්ජනේ මේ හොඳයි, මෙන්න මේ විදිහට හිතනවා. අන්න ඒ විදිහට පහක් හටගත්තා. එහෙනම් රස විඳ කියන්නේ මොකද්ද? ඔය පහ හටගත්ත දෙයට. රූප දැක්ක කියන්නේ මොකද්ද? ඒත් ඔය පහ හටගත්ත දෙයට. අපි හිතමු ඔන්න අපේ හතුරු කෙනෙක් ආවා ඉස්සරහට කියලා. අපි බරය කල්පනාවක ඉන්නවා. පේන්නේ අපට වෙන කල්පනාව. අපේ කල්පනාව අයින් වල ඇහැට විඥානය යොමු වෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න ඇහැ රූපය විඥාන එකතු වෙච්ච තැනදී අපට හම්බ වෙනවා මේ මගේ හතුරු කෙනෙක් හඳුනගත්තා. තරහක් ආවා, දුක් වේදනාව, චේතනා පහල කරනවා අර විඥාන ක්‍රියාකාරීත්වයත් එක්ක. අන්න රූපී ස්වභාවය. මෙන්න මේ පහ හටගත්තා. එතකොට ඔය පහ හටගන්න හේතුනේ මොකද්ද? ඔය විදිහට ඇහෙන් රූප දකිනකොට, කනින් ශබ්ද අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසෙන් හිතනකොට ඔන්න ඔය පහ හටගන්න හේතු වුණා අර කරුණු තුනක එකතු වීම. එතකොට ඒ නිසා නේද හටගත්තේ? එහෙනම් ඊ හටගත්ත දේ ස්ථිරයිද? හටගත්ත දේ ස්ථිර නෑ. ඇයි ස්ථිර නැත්තේ? අර හේතු නිසායි හටගත්තේ. අන්න ඒකටයි අනිත්‍යයි කියන්නේ. නැත්තම් නැති වෙන දෙයට නෙමෙයි. දැන් ওই නැති වෙන දේට අනිත්‍ය කියන කාරණා වැරදි කියලා අපි වෙන තර්කයක් දානවා ඊට පස්සේ. අනිත්‍යයි කියලා කියන්නේ නැති වෙන දෙයට නම් අනිත්‍ය නිසා දුක කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. අසනීපයක් සුව වෙනකොටත් අසනීපය අනිත්‍ය වෙනා යන තැනදී අපට දුකක් නෑ, සැපයි. එහෙනම් අනිත්‍ය නිසා දුකයි කියන කාරණාව ගැලපෙන්නේ නෑ. එතකොට අපි එහෙනම් මේ අනිත්‍යයි කියන්නේ මේකට නෙමෙයි කියලා වෙන තර්කයක් දාන්න යනවා. හරියට අර ගෙම්බ ඇවිල්ලා මාළුවට කියනකොට ගොඩබිම විග්‍රහය කියනකොට මාළුවා තේරුම් ගන්න මේ ගල්මල් වගේ දෝ ඒකවල් කියලා. නෑ නෑ, ඔහොම නෙමෙයි, ඕක නෙමෙයි, ඕක වැරදි කිව්වට පස්සේ එහෙනම් අර මුහුදේ ගිල්ලෙච්චලා තියෙන නැවක් වගේ දෙයක්ද? තමන්ගේ රාමුවටම යන්න හදන්නේ කොහෙන් හරි. එයාට තේරෙන්නේ නැහැ එතනින් එහා දෙයක්. ඒ වගේ අපට අනිත්‍යයි කියන කාරණා වෙනස් වෙනවා කියන එක වැරදි කියලා හම්බෙච්ච තැනදී අන්න අපි තවත් කෝණයකට ආපහු යන්න යනවා. නමුත් පින්වතුනි අනිත්‍යයි කියලා කිව්වේ ඔන්න ඔය කාරණාවට. ඒ කියන්නේ හේතු නිසා හටගත්තා, හේතු නැතිවීම නැති වෙලා ගියා. මෙන්න මේක ස්ථිර නැහැ. ඔන්න ඔය හටගත්ත දෙයට කියනවා දුක කියලා.
එතන දුක කියලා කිව්වේ අර පංචපාදාරස්කන්ධයේ නමක්. අන්න ඒ නිසා කියනවා අනිත්‍ය නිසා දුකයි කියලා. මෙන්න මේක ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ක්‍රියාකාරීත්වය තුල ගත්තට පස්සේ අපේ කැමැත්ත අනුව නෙමෙයි මෙතන මේ දැක්කේ හේතු නිසා එකතුනේ. ඔන්න ඔකට කියනවා අනාත්මයි කියලා. මෙන්න මේ ක්‍රියාවලිය අපි දැක්කොත් එහෙම අපට හම්බ වෙනවා මොකද්ද? රූපයක් දැක්කා කියලා කිව්වේ මෙන්න මේ ක්‍රියාකාරීත්වයට. එහෙනම් අපි හිතමු ප්‍රියමනාප රූපයක් දැක්කා කියලා, ලස්සන රූපයක්. ලස්සන රූපයක් දැක්කෙත් ඔය න්‍යාය නිසා. ඉතින් එහෙනම් අපි ඇයි ඇලෙන්නේ ඒකට? ඉතින් අර හේතු නැති වුණාම නැතිලා යනවනේ. අපි අකමැති රූපයක් දැක්ක කියලා හිතමුකෝ. අකමැති රූපයක් දැක්කහම ඇති වුණෙත් ඔන්න ඔය ක්‍රියාදාමයේ. දැන් අපට අර තරහ ගැන ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ නැද්දී අපේ අවධානය වෙන තැනක නම් තිබ්බේ අපට තරහ හටගන්නේ නැහෙනේ. තරහ හටගත්තේ ඇයි? අර විඥාන එකතු වෙච්ච නිසා. නමුත් අපි ඒක නොදකපු නිසා අපි යන්න ආසාවෙන් ඉන්නවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ විදියට දැක්කොත් එහෙම යාට අර ඇසට ආස කරන්න හේතු වෙන්නේ නැහැ. කනට, නාසයට, දිවට, කයට, මානසට ආස කරන්න හේතු වෙන්නේ නැහැ. ආසාවය දුරු වෙනවා මෙන්න මේ හේතු නිසා හටගන්න බවක් කියලා දැක්කහම. අන්න එහෙනම් ආසාව දුරු වුණා නම් දුකෙන් නිදහස් වෙනවා. අන්න ඒ විදිහට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව මේ දකින දේට තමයි පින්වතුනි ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ විදිහට පින්වතුනි අපට පුළුවන්කමක් ලැබුණොත් අපි දන්න තැනින් පටන් අරගෙන ක්‍රමානුකූලව බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවාගෙන මේ ධර්මයට එන්න, අන්න එතනදී අපට පුළුවන්කමක් ලැබෙනවා අපේ ජීවිතේට මේ සත්‍ය අවබෝධයක් කරා යන්නට. ඒ නිසා පින්වතුනි මේ පින්වතුන් මේ ලබාගත් අද මේ අවස්ථාව තුළදී උත්සාහ කරන්න බුදුරන් වහන්සේ නමක් මොකද්ද කියලා තියෙන්නේ කියලා ඉගෙන ගන්න. හැබැයි ඒකට බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවා ගන්නට ඕනේ. එතනදී තමයි පින්වතුනි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අද අපට ගොඩක් කෙනාවට අහලා තියෙන වචන තියෙනවා බුදුරන් වහන්සේගේ ධර්ම දැක්කහම සෝතාපන්න වෙනවා, රහත් වෙනවා, අනාගාමී වෙනවා. අපි මොකද කරන්නේ? අපි උත්සාහ කරනවා මෙන්න මේවට යන්න. ඇයි? බුදුරන් වහන්සේ කියන්නේ ඔවට යන්න කියලා නෙමෙයි, සත්‍ය දකින්න. සත්‍ය දැකපු තැනදී ඕවා ඇති වෙනවා. යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම්, යම් කිසි කෙනෙකුට ඇති වුණා නම් මම සෝතාපන්නයි කියලා, එයා පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා නැහැ. අනාත්ම කියලා කියන්නේ මම කියලා ගත්ත දේ වැරදි කියලා. ඉතින් මම කියලා ගත්ත දේ වැරදි කියලා දැකපු කෙනා මම සෝතාපන්නයි කියලා ගැනීමක් යට සිදු වෙන්නේ නැහැ. එයාට ඇති වෙන්නේ සත්‍ය හම්බ වෙන එක. සත්‍ය හම්බ වෙන දැනදී හැම වෙලෙම හම්බෙන්නේ මම කියලා ගැනීම වැරදි කියලා මිසක් මම මෙහෙම කෙනෙක් කියන එක නෙමෙයි. මම මෙහෙම කෙනෙක් කියලා හම්බුනා නම් එයා මම කියලා ගැනීම වැරදි කියලා දැකලා නැහැ. අනිත්‍ය බව දැකලත් නැහැ, දුක් බව දැකලත් නැහැ, අනාත්ම බව දැකලත් නැහැ. එහෙනම් එයාට ධර්මය හම්බ වෙලා නැහැ. එහෙනම් මේ ධර්මය හම්බ වෙනට නම් බුදුරන් වහන්සේ කියපු දේ අපි ඉගෙන ගන්නට ඕනේ. ඒ බුදුරන් වහන්සේ කියපු ධර්මය අදටත් ජීවමානව තියෙනවා. බුදුරන් වහන්සේ දැක්කේ ධර්මය ඉගෙන ගන්නට නම් ඒ බුදුරන් වහන්සේ කියලා දුන්න ඒ ධර්මයට අනුකූලව අපි ක්‍රමානුකූලව ඉගෙන ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපි ලොකු අවුලකින් අවුලකටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ පින්වතුන් හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න මෙවැනි ධර්මයක් අපට තේරුම් ගන්න අපට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නට ඕන කියලා. අපට මෙවැනි ධර්මයක් නිරන්තරයෙන් ශ්‍රවණය කරන්නට ඇහෙන්න ලැබෙන්නට ඕන කියලා. ඒකට පුජ්‍යලියක් හොයාගන්න එපා. අද අපි ගොඩක් කලාවට පුජ්‍යලියන් සරණ යනවා. ඒ කියන්නේ පුජ්‍යලියන් කරා යොමු වෙනවා. බුදුරන් වහන්සේ සරණ යන්න කියලා කියන්නේ පුජ්‍යලියකට එක්කෙනයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ශ්‍රාවකය තමයි අනිත් සියලු දෙනා. අපි යම් කිසි විදියකින් සරණ ගිය ශ්‍රාවකයෙක් අන්න එතන බුදුරජාණන් වහන්සේගේ සරණ නැහැ. අඩුමතරමේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේව සරණ යා යුතු නැහැ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ පිරිසක් එක්ක සරණ යන දෙයක්, සංඝයා හැටියට. එහෙම නොවුනොත් අපි කෙනෙකුගේ මතවාදයකට, කෙනෙකුගේ දෘෂ්ටියකට අපි කොටු වෙනවා. කෙනෙකුගේ මතවාදයකට, කෙනෙකුගේ දෘෂ්ටියකට අපි කොටුනොත් මොකද වෙන්නේ? අන්න එතනදී මේ අවිද්‍යාව බිදරපු බිදලා සත්‍ය අවබෝධ කරලා පෙන්නපු බුදුරන් වහන්සේගේ ධර්මය අපට ඇහෙන්නේ නැතුව වෙන කෙනෙකුගේ දෘෂ්ටියක් අපට ඇහිලා අපි අවබෝධ වුණා කියලා හිර වෙනවා. අන්න එතනදී අපට නැවත අවබෝධයක් කරා යන්න බැරි වෙනවා. අපට අහපව බුදුරන් වහන්සේගේ ශ්‍රද්ධාව පිහිටවා ගන්න බැරි වෙනවා. ඒක නිසා ක්‍රමානුකූලව මේ ධර්ම ඉගෙන ගන්න. ඒ වගේම තමයි පින්වතුනි අපි හොඳට කල්පනා කරන්න ඕන දෙයක් තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න තැනදී ඒ ධර්මයේ කවුද කාටද කීවේ, කොතන දැන් මේ එක ධර්මයක් අපට කියපු එකක් නෙමෙයිනේ. යම් කිසි පරිසරයක, යම් කිසි සමාජයක ඒ කෙනාට අදාළව කියපු දේවල්. එතකොට අපි අන්න ඒ ස්වභාවය තේරුම් අරගෙන මේ ධර්මයේ හදාරන්නට ඕනේ.
ඒ නිසා තමයි මම සමාජයේ පසුබිම ඉස්මතු කරලා පෙන්වුවේ. මොකද මේ සමාජයේ පසුබිම පින්වතුනි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් 15 වෙනි යුගයක තියෙන එකක්. බුදුරන් වහන්සේලා 15 වෙනි එවැනි සමාජයේ පසුබිමක ඒ බ්‍රහ්මසර හැසිරෙන කය ඉන්න විමුක්තිකාමෙන් ඉන්න පරිසරයක අන්න ඒක පාදක කරගෙන අපිට මේ ටික ටික මේ ධර්මයට යොමු වෙන්න පුළුවන් ඒ නිදාණයත් තේරුම් අරගෙන. ඒක නිසා පින්වතුනි හොඳට බුදුරණ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවා ගන්න. බුදුරණ වහන්සේ පෙන්වා දෙනවා ශාස්ත්‍රුන් වහන්සේ බුදුරණ වහන්සේ කියලා හිතන්න. සත්තා භගවා මම ශ්‍රාවකයෙක් කියලා හිතන්න. ඒ වගේම බුදුරණ වහන්සේ තමයි දන්නේ කියලා හිතන්න. මම දන්නේ නැහැ කියලා හිතන්න. මොකද මම දන්න කාරණාව අර මාළුවගේ තියෙන රාමුව වගේ. මාළුවගේ රාමුව වැරදි. මාළුවා කොච්චර උත්සාහ කරත් ගොඩවීම තේරුම් ගන්න එයාගේ රාමුවෙන් තේරුම් ගන්න. අන්න ඒ වගේ තමයි අපි දන්න ටික. ඒ වගේම තමයි බුදුරන් වහන්සේ කියපු කාරණාව අපි පිළිගත්තා නම් අන්න අපේ රාමුව අපට ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ අපි ඇසියුත්ති පින්වතුනි අපි දන්න රාමුව තහවුරු කරගන්න නෙමෙයි. ඉතින් අපි දන්න රාමුව තහවුරු කරගන්නම් බුදුරන් වහන්සේගේ ධර්මයක් අහන්න ඕනේ නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයේ අහනකොට අපේ රාමුව කැඩෙන්නට ඕනේ. අන්න ඒක විශේෂත්වයකට යනවා කියලා කියන්නේ. දැන් අපි විශේෂත්වයකට යන්න නම් අපි දන්න ටිකට එහා ගියපු දෙයක් හම්බ වෙන්නට ඕනේ. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට අපට තියෙන්නට ඕනේ ලොකු නුවණක්, ලොකු සිහියක්, ලොකු වීරියක්. එහෙම නැති වුණොත් එහෙම අපි කොනකින් අල්ල ගන්නවා. හරියට අර බුදුරන් වහන්සේ උදාහරණයකට පෙන්නනවා සර්පයේ කල්ලනකොට සර්පය අල්ලනකොට අපට එකපාරට සර්පයගේ අල්ලන්න පහසුම දේ තමයි නැට්ට. අපි හිතන්නේ නැට්ටෙන් ඇල්ලුවොත් ඌ ගහන එකක් නැති වෙයි කියලා. නමුත් නැට්ටෙන් අල්ලපුත් තැනදිම තමයි සර්පය අනිත් පැත්ත ඇරලා දෂ්ට කරන්නේ. සර්පය ඇල්ලිය යුත්තේ කොතනින්ද? බෙල්ලෙන්මයි. බෙල්ලෙන් මල්ලපොත දෂ්ට කරන්න බෑ. හැබැයි හැමෝටම බෙල්ලෙන් අල්ලන්න බෑ. ඒකට ලොකු දක්ෂතාවයක් ඕනේ. අනික ඇල්ලන්නේ නගුටෙන්මයි. නගුටෙන් ඇල්ලුවා කියලා කියන්නේම සර්පයා නිසාම යා මරණයට පත් වෙනවා. අනිත් වගේ කියනවා මේ ධර්මයේ. ධර්මයේ වැරදි විදියට ඇල්ලුවොත් සර්පයා නැට්ටෙන් ඇල්ලුවා වගේ කියනවා. නැට්ටෙන් ඇල්ලුවා නම් මොකද වෙන්නේ? අනිත් පැත්ත ඇල්ල ගහනවා. සර්පයාගේ පෙනෙන් ඇල්ලුවා වගේ තමයි ධර්මයේ හරියට ඇල්ලුවා කියලා කියන්නේ. එහෙනම් පින්වතුනි අපි කොතනක හරි වරද්දවාගෙන නම් මේ ධර්මය අල්ලගත්තේ අපිම ඒකෙන් විනාශයටපත් වෙනවා. ඒක බුදුරණවහන්සේගේ දේශනා තුළ පැහැදිලි කරලා පෙන්නනවා. ඒ වගේම තමයි පින්වතුනි මේ ධර්මයේ අවබෝධය කරා යනවා කියන කාරණාව මේ ලේසියෙන් වෙන එකක් නෙමෙයි. බුදුරණවහන්සේගේ උදාහරණයක් දෙනවා. දැන් අද අපි ගොඩක් හිතනවා මොකක් හරි බණක් ඇහුවාම මොන හරි දෙයක් කරා අපි මගපල් ලැබුවා කියලා. බුදුරණවහන්සේ ලස්සන උදාහරණයක් පෙන්නනවා. එක අවස්ථාවක බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගමන චාරිකාව යන අතරතුරදී ලිච්ඡවි කුමාරවරු දක්ෂ ලෙස ඉලක්කයට ඊතලෙන් විදිනවා දකිනවා. ඈත ඉලක්කයට ඊතලෙන් දක්ෂ ලෙස විදිනවා දකිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරු හරිම දක්ෂයි නේද ඉලක්කයට විදින්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බුදුරණවහන්සේ අහනවා, ආනන්ද ඕකද දක්ෂතාවය කියලා කියන්නේ? අස්ලෝමයක්, ඒ කියන්නේ අපේ ලොම් වගේ දෙයක්නේ. මෙවැනි ලෝමයක් 100කට පළලා. එතකොට අස්ලෝමයක් 100කට බලනවා කියන්නේ කොච්චර සියුම්ද? ඒකක් ඈතින් එල්ලනවා. එවැනි එකකින්ම විදිනවා. ඒක කොච්චර අමාරුද? ඊතලයකින් ඈත ඉලක්කයකට විදින එකද දක්ෂතාවය? මේ අස්ලෝමයක් 100කට පළලා ඈතින් එල්ලලා එවැනි එකකින් විදින එක කොච්චර අමාරුද? අනේ ස්වාමීනි, ඒක නම් හිතා ගන්නත් බෑ කියනවා. ඊට වඩා අමාරුයි කියනවා සක්කාය දිට්ඨිය කඩන්න, සෝතාපන්න වෙන්න. එහෙනම් කොච්චර තීක්ෂණ නුවණක් ඕනද? ඒ විදිහට යමෙක් අවබෝධ කර ගන්නවා කියලා කියන්නේ පින්වතුනි අධික ප්‍රඥාවක්. අනිත් සියලු දෙනාම අවබෝධ වුණා කියලා රැවටිල්ලක් විතරයි තියෙන්නේ. ඒ නිසා මම තමයි මම පැහැදිලි කරලා පෙන්වන්නේ අවබෝධ කරගත්ත එක තේරුම් ගන්න කියලා. ඒ වගේම මම ලස්සන උදාහරණයක් පෙන්වන්නම්. මේ යම්කිසි කෙනෙක් හිතනවා නම් අවබෝධ කරගත්තා කියලා, යම්කිසි කෙනෙක් කියනවා නම් අවබෝධ වුණා කියලා, එක්ක සෝතාපන්නයි එක්ක රහත් කියලා කියනවා නම් ඒක තේරුම් ගන්න ලස්සන කාරණාවක් තියෙනවා. මේක එක්තරා ස්වාමීන් වහන්සේනම පැහැදිලි කරපු කාරණාවක්. ඔන්න නිදාගෙන ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා තට්ටු කරලා අහන්න, ඔයා නිදිද කියලා. එතකොට මොකක් කියයිද යා නැගිටලා? ඔව් මං නිදාගෙන ඉන්නේ කියයි. එතකොට එහෙනම් තේරුම් ගන්න ඕනේ මොකද්ද? එයා නිදි නෑ කියලා. යම් කිසි කෙනෙක් නිදාගෙන ඉන්න තැනදී ගිහිල්ලා තට්ටු කරලා අහනකොට ඔයා නිදිද කියලා, එයා නැගිටලා කිව්වොත් නිදාගෙන ඉන්නේ කියලා. එයා නිදිද? එයා නිදි නෑ. තට්ටු කරනකොට නිදිද කියලා අහනකොට එයා නිස්සද්දව නිදාගෙනම නම් ඉන්නේ. නැගිටලා කියන්නේ නැත්තම් අන්න නිදි. අහන තැනදී නැගිටලා කියනවා නිදි කියලා. එයා නිදාගෙන නැහැ. අන්නේ වගේ තමයි පින්වතුනි යම් කිසි කෙනෙක් කියනවා නම් ධර්මය අවබෝධ කරා කියලා, අන්න එතන එහෙනම් එයා අවබෝධ කරලා නැහැ. හරියට අර නිදාගෙන ඉන්න කෙනෙක් ළඟට ගිහිලා නිදිද කියලා අහනවා වගේ. ඇයි ඒකට හේතුව? ධර්මය අවබෝධ කරපු කෙනාට මොකද්ද ලැබෙන්නේ? ධර්මයේ තුලින් ලැබෙන මම කියලා ගැනීම බොරු කියලා, මම කියලා ගැනීම වැරදි කියලා.
ඉතින් මම කියලා ගැනීම වැරදි කියලා හම්බෙච්ච කෙනා මම සෝතාපන්නයි කියලා කියන්න අවශ්‍යද? මම රහත් කියලා ඉස්මතු වෙන්න අවශ්‍යද? ඒක වියදෙන්නේ නෑ පින්වතුනි. අර නිදාගෙන ඉන්න කෙනා නිදිමයි, හැබැයි යා නැකිල්ල කියන්නේ නිදි කියලා. නැකිල්ල කියවනම් යා නිදාගෙන නෑ. එහෙනම් පින්වතුනි හොඳට ඒක තේරුම් ගන්න. ඒ වගේම තමයි පින්වතුනි ධර්මයේ අවබෝධ කර ගැනීම ගැන තවත් අපිට තේරුම් ගන්න කාරණාවක් තියෙනවා. මම ඒකත් කියන්නම්. ඒ තමයි බුදුරණවහන්සේගේ දේශනාවකමයි තියෙන්නේ. ඔන්න අපිව ඇවිදilla, කවුරු හරි ඇවිදilla අපි ළඟට, දෙන්නෙත් ඇවිදilla අපේ කකුල් දෙක ඈඩ් කරනවා. ඈඩ් කරලා තවත් දෙන්නෙක් ඇවිදilla කීයක් අරගෙන අපේ කකුල් දෙක ඈඩ් කරලා හරහට ඉරනවා. එතකොට අපර මොකක්ද ඇති වෙන්නේ? තරහන් නේද? බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට ඉරන කොටත් ඒ ඉරණ දෙන්න කිරේ තරහක් ඇති වුණා නම් එයා මගේ ශ්‍රාවකයෙක් නෙමෙයි කියලා. මොකද බුදුරණවහන්සේගේ ධර්මයේ කය රැකගන්න එක නෙමෙයි හිත රැකගන්න එක. එහෙනම් යම් කිසි කෙනෙකුගේ කය කොච්චර විනාශ වෙලා ගියත් හිත රැකගන්න විදිහට දහම හම්බුණා නම් එයාගේ හිත දූෂ්‍ය වෙනවද? හිත දූෂ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඇඟ කීතු කීතු වලට කපන කොටත් ඒ කපන කෙනා කිරේ තරහක් ආව නම් එයා මගේ ශ්‍රාවකයෙක් නෙමෙයි කියනවා. ඒක තම තමන්ගේ ජීවිතයත් එක්ක හොඳට කල්පනා කරලා බලන්න. එහෙම අපට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ශ්‍රාවකත්වය කියලා කියන්නේ මොකද්ද කියලා. ධර්මයේ අවබෝධ වුණා කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද හිත රැක ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අන්නේ හිත රැක ගන්න තමයි මේ යථාර්ථ ධර්මය බුදුරණවහන්සේ නමක් පහළලා පෙන්වා දෙන්නේ. එහෙනම් මේ ධර්මයේ අවබෝධ කරගන්න එහෙම ලේසි එකක් පුළුවන් ලේසියෙන් පුළුවන් දෙයක් නෙමෙයි. ලේසියෙන් පුළුවන් නම් මෙච්චර කාලයක් සංසාරේ අපි එන්නේ නැහැ පින්වතුනි. සංසාරේ මෙච්චර කාලයක් ආවේ අපි මේ ධර්මයේ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. අපි 100ක් බණ ඇහුවොත් 100න් 100ම අවබෝධ කරොත් ඒ කට්ටිය එහෙනම් මේ බුදුරණවහන්සේ මෙච්චර පහළ වෙන්නට ඕනේ. කොසල් රජුගේ බුදුරණවහන්සේ ළඟට වෙලා කොච්චර කාලයක් හිටියද? දහම අහලකටවත් ආවේ නැහැ. හැමදාම බණ ඇහුවා. නමුත් රජ කෙනෙක් අහලකටවත් ආවේ නැහැ. ඇයි? එහෙම තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඒක විශාල පුණ්‍ය ශක්තියක විශාල හැකියාවක ප්‍රතිඵලයක්. එහෙමනම් පින්වතුනි කෝටියෙන් කෙනෙකුට වගේ තමයි මේ දහම මේ යුගයේ එච්චරට අමාරුයි. බුදුරණවහන්සේ පැහැදිලි කරන මෙන්න මේ විදිහට. ඒ තමයි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන කාරණා දුෂ්කරයි කියන එක. ඒ වගේම මේ ධර්මය කියන කාරණාව කෙනෙකුට ඇහෙනවා කියන එකත් දුෂ්කර බව. බුදුරණවහන්සේ ජීවමාන වෙන කාලේ මීට වසර 2562කට කලින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇවිදලා බුදුරණවහන්සේ අහනවා මෙන්න මේ වගේ කතාවක්. මේ ස්වාමීන් ඉස්සර හරියට මාර්ගඵල ලැබුවා, රහත් වුණා. මේ බුදුරණවහන්සේ ඉන්න කාලේ අහන්නේ. ගොඩාක් රහත් වුණා. හැබැයි දැන් රහත් වෙන අය අඩුයි. ඉස්සර එච්චර විනයක් තිබ්බේ නැහැ. දැන් විනයක් වැඩි. ඒත් රහත් වෙන්නේ නැහැනේ. ඇයි කියලා අහනවා. ආනන්ද, මිනිස්සු පිරිහිලා ඉන්නේ. නුවණ අඩුයි මිනිස්සුන්ගේ. ඒ නිසා මොකද වෙන්නේ? ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියනවා. උදාහරණයක් පෙන්නනවා. මේ නුවණ අඩු මිනිස්සු ධර්මයේ අහපු දැනදී මේ ධර්මයේ නොහැටෙන නිසා, අවබෝධ නොවන නිසා, මොකද නුවණටනේ ධර්මයේ හම්බෙන්නේ. ධර්මයේ වගේ දේක් මතු කරගන්නවා කියනවා. හැබැයි ඒ ධර්මයේ වගේමයි. හරියට උදාහරණයක් දෙනවා. රත්තරන් වගේ දෙයක් මතු වෙච්ච තැනදී අපිට ඉමිටේෂන් දෙයක් හම්බුණා කියලා. ඒ වගේ දෙයක් මතු වෙච්ච තැනදී රත්තරන් අතුරුදහන් වෙලා කෙනෙකුට හොයාගන්න බැහැ. රත්තරන් මොකද්ද? රත්තරන් නොවන දේ මොකද්ද කියලා. රත්තරන් හරියට දන්න කෙනා විතරයි රත්තරන් නොවන දේ තේරුම් ගන්නේ. හැබැයි පින්වතුනි රත්තරන් අවශ්‍ය කෙනාට අඩුවට රත්තරන් හම්බෙනකොට එයා ඒ කරා යනවා නේද? හැබැයි ඒ රත්තරන් නෙමෙයි. අන්න ඒ වගේ කියනවා මේ ධර්මයේ වගේ දෙයක් මතු වුනහම එයා ධර්මයේ දන්නෙත් නැහැ, ධර්මයේ වගේ දේ දන්නෙත් නැහැ. හැබැයි ධර්මයේ වගේ දේ හරිම සරලා ඉක්මනින් තේරෙනවා, ඉක්මනින් අවබෝධ වෙනවා කියලා හම්බෙනවා. අර ඉමිටේෂන් වගේ. හැබැයි ධර්මයේ හිම වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ධර්මයේ වගේ දේට බොහෝ පිරිසක් ඇදිලා යනවා. ධර්මයේ වගේ දේ රැවටෙනවා. ඇයි ඒකට හේතුව? ඒක ලේසි, ඒක සරලයි. හැබැයි ධර්මයේ හිම එකක් නෙමෙයි. එතකොට රත්තරන් හඳුන ගන්න පුළුවන් රත්තරන් දන්න කෙනාටනේ. රත්තරන් වගේ දේ වැරදි කියලා හඳුන ගන්න පුළුවන් රත්තරන් දන්න කෙනාට. ධර්මයට හඳුන ගන්න පුළුවන් අන්න ධර්මයේ වගේ දේ වැරදි කියලා හඳුන ගන්න පුළුවන් ධර්මයේ දන්න කෙනාට. එහෙනම් පින්වතුනි ඒක බුදුරණවහන්සේ පැහැදිලි කරේ ඒ යුගයේ. බුදුරණවහන්සේ ඉන්නේද්දී. එහෙනම් අද ගැන කවර කතාවද? අද එච්චරටම තියෙන සද්ධාරම් ප්‍රතිරූපක ධර්මයේ වගේ දේවල්. ඒ නිසා මොකද වෙන්නේ? අන්න අපි එක එක්කෙනාගේ මතවලට අහුවෙලා යනවා. ඒ නිසා අපි හිතනවා අවබෝධ වුණා කියලා. අපි හිතනවා රහත් වුණා කියලා. නමුත් පින්වතුනි යම් කිසි කෙනෙක් කොයි විදිහට ප්‍රකාශ කරනවා නම් එතන තියෙන යාගේ ප්‍රතිරූපකයක් විතරයි. ඉස්මතු වෙන්නේ යා විතරයි. ධර්මයේ නෙමෙයි. ධර්මයේ නම් ඉස්මතු වෙන්නේ අන්න එතන විතරයි ශ්‍රාවකත්වය. ඉතින් ඒ නිසා පින්වතුනි මෙවැනි ධර්මයක් කෙනෙකුට ඒ ධර්මය අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඉතාම කලාතුරකින් ලැබෙන දෙයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුවරුන්ගේ ධර්මයේ ඉගෙන ගන්න. අපි කියන දේ ඉගෙන ගන්න එපා. හොඳට මේ පින්වතුන්ට හැකියාව දෙන ධර්ම ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා අද සමාජය තුළ. අද පොත්පත් තියෙනවා ධර්මයේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ වචනේම තියෙන එක. තව කෙනෙක්ගේ අර්ථකථනයකට යන්න එපා. තව කෙනෙක් දෙන්නේ අර්ථකථනයක් එයාගේ අදහස.
අපි අපේ අපි බුදුරණවහන්සේ කරාමගේ ඒ ධර්මයටම යොමු වෙන අපි මේක ඉගෙන ගත්තොත් අපි වෙන කෙනෙක් අදහසකට යන්නේ නැහැ. අන්න එතනදි තමයි අපට සැබෑම අවබෝධයක් කරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඒ උතුම් අවස්ථාව ඇති කරගන්න ධර්මයේ කරාම යොමු වෙන්න, ඒ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙන්න, ඒ වගේම ඒ උතුම් ශ්‍රී සද්ධර්මයටම ගරු කරලා ඒ ධර්මයේම ලැබෙන්න, සියලු අසද්ධර්ම දුරු වෙන්න, සද්ධර්ම ප්‍රතිරූපක තමන්ගෙන් අයින් වෙන්න, සද්ධර්ම ප්‍රතිරූපක වලට නොරැවටෙන්න, මේ ධර්මය අවබෝධ කරගන්න අද මේ පින්වතුන් රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. හොඳයි පින්වතුනි, එහෙනම් මේ පින්වත් පිරිස බොහෝ පිනක් තමයි අද එකතු කරගන්න ඉදිරිය තියෙන්නේ. ඉතින් ඒ විදිහට බුදුරන් වහන්සේගේ සෑ රජුන් උදෙසා උපස්ථාන කරමින් රැස් කරගත්තේ සියලු පින් ගැන හිතලා සතුටු වෙන්න, ඒක තමන්ගේ ජීවිතයේ කල්යාණ මිත්‍ර ඇසුරටම උපකාරයක් කරගන්නවා කියලා හිතන්න, තමන්ගේ කල්යාණ මිත්‍ර ඇසුරට ඒ වගේම ධර්මයේ සැබෑ ධර්මයේ ශ්‍රවණය කරන්නට මේක උපකාරයක් කරගන්නවා කියලා හිතාගන්න. පින්වතුනි, අපි කවුරුත් හිතිය යුත්තේ බුදුරන් වහන්සේගේ ධර්මය පමණයි. බුදුරන්සේ ඉපදුනේ කියලා අපට අදාළ නැහැ කොහෙද කියලා. හැබැයි බුදුරණවහන්සේ පුදු චිතන අපට හොයා ගන්න පුළුවන් සමාජයේ පසුවිමත් එක්ක. මොකද හේතුව? සමාජ බුදුරණවහන්සේගේ ඒ කාලේ තිබු සමාජයේ අද කොතන තියෙන්නේ කියලා බැලුවොත් එහෙනම් අන්න එතන බුදුරණවහන්සේ ඉපදිලා තියෙන්නේ. ඓතිහාසික පසුවිමක් කවදාවත් නිගමනය කරන්න බෑ. ඓතිහාසික පසුවිම ස්වභාවික වේසන නිසා විනාශ වෙනවා. ඓතිහාසික පසුවිම ආක්‍රමණ නිසා විනාශ වෙනවා. එහෙනම් ඓතිහාසික පසුවිමකින් බුදුරණවහන්සේ ඉපදුනේ කොහොමද කියලා තීරණ කරන්න බෑ. අපට සමාජයේ පසුවිමෙන් පමණයි තීරණ කරන්න පුළුවන්. ඒ සමාජයේ පසුවිම අපි බුදුරන් වහන්සේගේ දේශනාවේ සමාජයේ කොහෙද තිබෙ කියලා බලන්නට ඕනේ. ඒ සමාජය අද කොහෙද තියෙන කියලා බලන්නට ඕනේ. ඒ සමාජය අදට තියෙන ඉන්දියාව විතරයි. එහෙනම් පින්වතුනි, අපි හොයන්නට ඕනේ නැත්තේ මෙන්න මේ බුද්ධ වචනයයි. ඒ බුද්ධ වචනේ තුල තියෙන දෙයයි. බාහිර භෞතික දෙයකින් කවදාවත් කිසි දෙයක් හොයන්න බෑ. ධර්මයේ හොයන්නත් බෑ. බුදුරන් වහන්සේ කොහෙද හිටියේ කියලා හොයන්නත් බෑ. ඒකට ධර්මයේ තුලින් විතරයි අපට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අනුමෝදන් කරන්න පින් කැමති සියලු දෙවියන්ට අල්පේ සාක්‍ය මහේ සාක්‍ය පින් කැමති සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආයුෂය වර්ධනයේ සැපේ බලය ප්‍රඥා වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාල කරන පින් උතුම්ද සලසත්වා. සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ පින්වතුන් නමින් මියගිය සියලු මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ මළගිය ඇත්තන්ගේත් පරලොව ජීවිත සුඛී සුපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගන්ට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්කමට සහ සම්බන්ධ වුණ දායකත්වයේ දරු ඔබ සියලු දෙනාටම උපකාර කර සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවන් අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුරම සැලසේවා. සද්ධර්මයේම ලැබේවා. ධර්ම ප්‍රතිරූපක තමන්ට නොලැබේවා. පාප මිත්‍රයන් කියලා කියන්නේ වැරදි කියන විතරක් නෙමෙයි, ධර්ම ප්‍රතිරූපක ඉස්මතු කිරීමත් පාප මිත්‍රකම. ඒ සියලු පාප මිත්‍රයන් දුරු වේවා. මේ ගෞතම ශාසනයේ දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. හොඳයි, එහෙනම් මේ පින්වතුන්ට ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සුපත්තේ වාසුපත්.